නමෝතස්ස භොගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නම්මෝතස්ස භොගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භොගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස හැමදිින්නාටමතිරවන්සරණයි. අදත් හිමිදිරිී උදසන දහසක් බදුන් බදුුවන උදසන සියලු ම බෝසතාණන් වහන්සේලායේ උත්තරීතර මානසික පරිවර්තනය කරන උදෑසන ඒආත්මී වෙන්නේ ඔබ සමග දරමයෙහි ගැඹුරුම කොටස ගැඹුරුම පරාසය ස්ුතමේ චිින්තාම මේ වසයෙන් ස්පර්ශ කිරීමට ඔබට උදව් කිරීමට ඔබට උදව් කිරීමට තොකොට අපිහැමදාම ඔබට පාඩමට ඉස්සරලා වචන දෙකතුන්නක නමුත් උත්තේජනයක් මන්ලස්සේ ඇතිවීමට වචනයක් දෙකක් කියනවා ඉතින් මේ මම ඔබට වරින්වර කියලා තියෙනවා මම සාමාන්‍යයෙන් දේශන පවත්වන්නට ධර්ම දේශනා පවත්වන්නට එච්චරම් කැමැත්තක් නැහැ. මම කැමැති උගන්නන්ට. ගිහිහරි පැවිදිහරියට උගන්නන්ට කැමති මොකද හැතු එතකොට ඒකෙන් මට ලැබෙන ධර්මලාබේ වැඩි නිසා. ධර්ම පාඩන් වසයෙන් යනකොට අතරැක් නෑර ත්‍රිපිටකයේ කොටස් අපට ස්පර්ශ වෙනවා. හැබැයි ධර්ම දේශනාවක්කට කොට වෙන කොට අපට හුඟාක් දේ හිතන්නට වෙනවා. ්‍රාවකය විධායි බුද්ධිමට්ටමෙන් විධායි සිතුම් පැටුම් කල්ප සංකල්පවලින් විවිධයිසාංසාරික ජීවිත ගෙවාගෙන පුරටා විධයි යනුව මේ ජීවිතයේදී කෙලෙස්වොල තත්ත්වයන් විධයි අත්දැකෙන් විවිධයි ඕවත් එක්කල් හරියට අපට හුඟක් දේ හිතන්නට වෙනවා සාමාන්‍ය සිවිල් දේශනයකදී. හැබැයි ධර්මය උගන්නනකොට ඒ කොන්දේසි ඔක්කොටෝම නිරාමේ තියලා අපට පුළුවන් මුළු බුද්ධ වචනයම මුළල ඉඳද ලගට යනකාල් ඇතරැක් නෑර එකට අවධාන යොමු කරන්නට අවධාන යොමු කරන්නට ඉති නිසා ධර්මය උගන්න නොකොට ගහිහරි පැවිදියට හරි අර්ථලාබ හිඟ වනාට ධර්මලාබ වැඩි දරමලාබ වැඩි බුද්ධ ශාසනයේ අර්ථ ලබන ක්‍රම එනෙමේනි එක විපාකස්සයෙන් ලැබේ ධර්මලාභ ක්‍රමයෙක් තමයි බුද්ශාසනය ක්‍රමය බෞද්ධ පරමාර්ථයට තුළු දෙන ක්‍රමය අර්තල්හාබ ඉතිඒ නිසා ඒ ධර්මලාබවට තුළු දෙන ක්‍රමේත කොටේ ධර්මලාබ එල්ල කරලා තම මේ යන්න එතකොට ඔබටත් තියනවා ඇතැන් ලොකු වැඩක් අර සාමාන්‍ය දේශනයක් හල ශෝකක් බනටික නේද කියලා නතරෙන මට්ටමින් මේක ගොඩදාගන්න බෑ කියලා ඔබටම තේරෙන වැඇති. මේකට වගකීමක් අවශ්‍යයි අත්‍යන්ත කැපවීමක් අවශ්‍යයි ති මේක නිමක්න වෙන්නට ඕන නිමගන වෙන්නට ඕන. එකතකොට ඔබටම තේරෙන ඇති අර බණක් හල ශෝක් බන ටික කියවවාගේ එෙම ක ඒක මතකතියා ග්ඩ දෙයකුත් නෑ ගොඩක්වෙලාවට කතාන්දර ටිකක් වැඩි පරතියවා මතකතියාගණ්ඩ කියමුතු දේකුත් නෑ ඉටත් ොඩ හිතන්න්න දෙයක් නෑ. අපේඇ ගොඩා තියෙන දෙයක්න හිතන්නට අකමැතිකම හිතන්නට කම් මැලිකම. කයවහෙසල සමාවට කටයුතු කරනවා කයවහසලලා හරකුත් කරනවාන අලි කරනවා නේද කයිවෙහෙසල ඇවක් කරනවා කොටලුව කරනවා බැටලුව කරනවා කයහසලා එතකොට හිත වෙහෙසල ධර්මාණුකූලවරන ටිගතමයි බුද්ධශාසනය, බුද් ශාසනය හිතීමේ හැකියාව අන්න ඒක ප්‍රවර්ධනය කරන මනොවිද්‍යාත්මක කොටස තමයි බුද්ධාගමී අභිධර්ම පිටකය. ම පිටකය එකකති මනවවිද්‍යාවපිය බුදුරජාණන් වහන්සේකිවට පිගන්නඩ මතින සිිගන් ප්‍රයිඩ් වට පහැමයි කක්්ට කමති පිගන්ඩ එක හේතු සිිගමන් ප්‍රයිඩ්ග දශනාවල රාගදේ සවමෝ දුරකරීමෙන් යනකමයක් නෑනේ හුදෙක් විතර්කයන තර්කර යන තර්ක කරය යන ක්‍රමය එක වෙන සිති ඒන ඒ තුමගේ සහ ඔස්කාවයිල් කියන තුමගේ ශිෂ්‍යයගේ ඒ ක්‍රමය තියෙන්නේ ඒ අයි කියන්නේ අම් කිසි කෙනෙකොට රාගාදී විතර්කයක් කාවනං එක කරන්න ටන කයිං වෝචරෙන් ක්‍රියත්ම කරන්න ටඕ එම නත්තන් එයා කලාලක් යනකොට මානසික රෝගියෙක වා කියලටමයි උගන්නන්නේ. එතකොට දැම්ම මේ පාඩම කරගෙනනකොට මටහිතුනොත් එෙම ස්ටූල් ෙකුට න එකක නටන් ෝන කියල මම දැ නටන්නට ඕනේ ඇත්තම්මම් කාලයක් යැනකොට ඒක හිතේ තිබිල තිබිල මානසික රෝගියෙකු බවට පත්වේවා. එතකට බුද්ධධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ නැමති අතිඋත්තම මනෝවිද්‍යාඥයක් කියන්න එහෙ මැනෙමෙයි ඒක ලොකු බරක්විදියට එපාවිමක් විදිහයට බාරගාන්නෙ නැතුව නැතන් ඉති එක යටපත් කරගෙනින්ද කියනෙ එකත් නවෙනි බුදුරජාන්හන්සක දේශනාව තින ඒක අථර්ථය බලන්ට නුවනින් කියෙක තමේ බුදුරජාණ වහන්සික නුශසනාව හමයි නත්තන් අපට කියන්න පුළුවනනි බදධාගය කියන්නේ ඔකෝම හිරකරගෙන හිරකරගෙන ඉන්ද රාගයක් තරගෙන ඉද දේශය ීකරගෙන එහෙමෙක් කියල නැ. එහෙමෙ එකක් කියල හැනයි තිශසන පැවිදි චොක් කොටෝම විදර්ශනා භාවනම අප ගමම කියල දන ය වඩින වඩින හැම තැනම බදුරජාන් වන්ස එකම කියලාදේන. එහෙම නෑ හිරකරන කමයක්න මේ වෘර්ත කරලා යතාාර්ථය බලන ක්‍රමේන බුදුදහම කියන්නේ විශ්වයදකින ප්‍රවේශය. ශව අබෝධ කරන ප්‍රවේශය සත්වයක් කියන තමා කියන පංචුපාදානස්කන්දය හර හා විශ්වය අතහාර්ථය දක්කින ක්‍රමය. ඉති එතකොටාර කෙලෙසවල්තිෙක් හැප්පෙන්ඩ තියෙනවා. කෙලෙස් එක් අභිහෝ කරන්නට තියෙනවා. කෙලෙසි අනක්‍රමට මේයන නං ඉති ඒකට තින් සතාසි උපවත්වය ඔස්සය අනවානේ ඇලන එකේ ඇලනවා ගැටෙන එක ගැටෙනවා ඉරිසියා කරන එක ඉරිසියා කරනවා මේක යථර්ථය බලබල යථාර්ථය බලබල, අදීනව බලබල යන ක්‍රමයක් මේ කෙතියන්නේ. ඉති ඒ ක්‍රමවේදේ හරි දර්ශනිකයි ඒ ක්‍රමවේදී හරි ගැඹුරුයි ඒ ක්‍රමවේදේ යන්න හොඳ පෞුර්ෂයක් තියනටෝඩ පෞුර්ෂය කියලා කැනවේ තඩි ඇඟකුයි මේ තියෙනෙ කනෙේ හොඳට උසමත්‍රමහතරින් පෞරුෂය කියලා කියන්නේ ඕනමදේකට ඔරත්තුදේමින් ඒක හිරකරගෙන පීඩණයකුත් නොලවමින් එතරා සහැල්ලුවකුත් දරමින් පියවරෙන් පියවර නමුත් ෙ ස අඩු කරමින් ස්සර හට ෑමට තියන ආධ්‍යාත්මික ශක්තිය. ආධ්‍යාත්මික ශක්තිය. ඒ තුළේ අනකොට භෞතික දියුණුවට අනිත් කෙනකොට වඩා බොම ධර්මාණු කෝලව විශේෂ වසයෙන් යට දැක්මක් පහිටනවා. දැක්මක් පහිටනවා. ඔනෝක තමයි බුදුදහම ලඟින් බැලුවත් දුරින් බැලුවත් කියල දෙන පාඩම අප කිය දෙෙන පාඩම මුකද මේවාගේ පුංචියවාදයක් දෙන්නේ හැමදාම සමහරය කියනවාව ස්වාමිනාසේ පාඩම් පටන්ගාන්ඩි ස්සරල දෙන ඒ පුංචි පූර්විකාව පාඩමටත් වඩා වටිනවා කියලා සමහරු කියනවා. ඉතියක නිසා තමයි සමහරදාාශ්‍රයට මේ වගේ පුංචි උපදේශයක් දීලා පාඩමට අවතීරණ වෙන්නේ පාඩමට අවතීරණ වෙන්නේ ඉතින් මට පුංචි බැරවීමක් අතපස්සුවීමක් වෙලා තියෙනවා මතක් කලා කීපදනපු මතක් කලා මේ අපේ රධාතුකතා ප්‍රකරණයත් මාතෘකා ස්වරූප යන නිසා එතනදිත් අපි නිකම්ම සා බසාාගෙනයන්න නැතුව එතනත් අපි මාත්‍රකා ස්වරූප විවෘර්ත කරන නිසා මට පුංචි අමතක වීමක් කවෙලා තියනවා මාතිකාවලදී පද දෙකක් තුනක් විතරවාගේ.ඒ ඒ මටකේ නි මිති ගකට නෝර්ත්ති යාගනය ොකද මටනෑ උගන්නලලා උගන්නල උගන්නල උගන්ල ඔක්කොම කරලාවාගේ දැනෙන්නේ ඉති ස්්‍රාවකයටට එකක වෙන්නේනි මට තේරෙන් මේ ඔක්කොම උගන්ල ඉවරයි කියලා ඉති නිසා යම්්‍යම් තැන්ගොලද මුලට ඒ අගට යෑ කරවප්‍රමාණිට වඩ කරපු තැනට වඩ එම සමහරලවල් තියනයි ඉතින්ෙ කාර ශ්‍රාවකයට හොඳට දැන නොති ශ්‍රාවකයායක මතක් කරන එක පිළිබඳු පින් දෙෙනවා. එනිසාපි දැන් ගියවතාවේ කීවේතකොට මේ මං ඔබට කියල දුන්න ඇරමේ මට මතක මේ අතීතා දම්වාදීවසෙන් ගීල අතීතා රම්මනත්්‍රිකයනේ. තරම්මණත්‍රික කියලා කිය නතට දහ නවේන එතකොට මට දැනුවත් කරලා තිබුණ මේ එකොස්වැනි දොලස්වැනි ඒ විදිට කරුණ නෑකල එකොහයි දොහයි දහතුනයි මංගේ තනමට මතක විදිහයට එහෙම කියලා තිබුණ කෙරුුණේ නැහැ කියලා පොෝඩි නෝට් එකකද දාලා තිනැයි පිළිබඳව බොහොම පින් එ විදිට දහවෙනිත්‍රිකයේ තමයි හමාරකර සෙක්කත්්‍රිකයයි පරිත්තත්ත්‍රිකයයි පරිත්තාරම්මණත්‍රිකයයි ඒ කරුණෙ ැහැ කියලා එතනනිදල ඒටික කෙරුණේ නැහැ කියලා. මගගාරම්මණ ත්‍රිකය කෙරුුණෙත් නැහැ කියලා. එනිසා හීනත්‍රිකේ ම මච්චත්ත ත්‍රිකයන මගිතර කෙරුණා සේකත්‍රිකයයි පරිත්ත ත්‍රිකයයි පරිත්තා රම්මණ ත්‍රිකයයි තුන කෙරුනෑ කියලා තමයි එක සටහන දාලති වුණ තින් මේ ඔබ උච්චාරණය කරන විදිහට වෙනස් විදිහට ම උචාරණය කන ඔබ පරිත්‍රිකය කියනකට මම පරිත්තත්්‍රිකය කියලා කියනවා. එකයි මටව ඔබ ඔබට එක්න වඩත්වඕන නිවැරිද ටක්නවැඩත්වෝන මඟිතිින්පත්ත කොට වවා. පරිත්තත්්‍රිකය කියවට පස ඔබ බලන ඇති මකදමික පරිත්ත්‍රිකය කිය එක තමයි පරිත්තත්්‍රිකය මිච්චත්තත්්‍රිකය. මගාරම්ම නත්ත්‍රිකය උප්පන් න්නත්ත්‍රිකය එක තමයි අප උචාණය කර කම අපේ ලොකු සංසලට කියලා දිීලා තියෙන භාෂාව හසුරෝන සාරවත්ව ඉදිහ. දැන්හෙමනං අපේ අද අරකොටසට යමු සෙක්කය සෙක්කත්්‍රිකය එමෙන ත සෙක්කතිිකය නත සෙක්කත්කය සෙක්කත්ිකේ කියනොට පාලියෙන් සෙක්කත්්‍රිකේ කියනකොට ත්‍රික කියන සංස්කෘතයෙන් සෙක්ක කියන්නේ එක පාලියෙන් තන් ශෛක්ෂත්‍රිකයඩ පය සංස්කෘතයෙන් දෙකටමෑනන ශෛක්ෂත්‍රිකය ඉතින් ඔ පැත්තකට දාම පි වැඩයට බහිමුකෝ එතකොට එකොලොස්සේ නිත්‍රිකය නෑ තියෙන්නේ එකොළොහා තමයි තියන සෙක්කත්‍රිකය සෙක්කත්්‍රිකය හරියටම කීවත්නයි ති මෙහම ලියනක වඩා සාර්ථකයිතිී න. සංස්කුතෙන්න කටන අර දිියෙන් ශයික්ෂ ත්‍රිකය ශයික්ෂ्य ත්‍රිකය සෙක්ක තිිකය නත සෙකත් තිිකය මොමයියන්න එක තිය කට චරලොකු ඉඩා දානට අවශ्य කරන්නන්නේ නැ. එතකොටගේේ ස්වරූප ප්‍රධාන අඩු කොටස්තු නත්ති නෝනි. සෙක්කා දම්මා සෙක්කා දම්මා නෙවසෙක්කා නාසෙක්කා දම්මා ඇති මේ වගේ වචන ව්‍යකරානු කොලො හොයාන්ඩයනට එපා හැමගියත් තවත්වතුන අවුලක් බරක් කෙනවනේ නැත්තන්න ඒ සෙක් අසෙක්කා දම්මා නාසෙක්කා දම්න අසෙක්කා දම්මා නේවස් ඒ සෙක්කාන අසක්කා දම්මා ඒකන ශෛක්ෂත් නොව අශයික්ෂත් නොව එතකොට අපි අසේකෝ කිය ලක හතුන් වහන්සේට නමක්නෙ නේද. සෙක්ක කියනකොට තව හික්මෙනව කියෙන දැ සික්්හති කියලා කියන්නේ නේද. පස්සම්භයන් කාය සංකාරං අස සිස්සාමීති සික්්හති පූුණු වෙනවා. එතකොට මෙන්න මේ ටිකේ යට මාර්ග පලලාබීන් ගැනන කියවෙන්නේ මේ ටිකේ නේද. එටිකේ යට මාර්ග පලලාබින් ගැන කියවවෙන්න. එතකොට ස්ෝවාන් සකෘදාාගාමි අනාගාමි එනවා ඉඩ පස්සේ අර්හයක්ත්වයෙනවා නේද අරහයත්වය එනවා. ස්ෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් පලස්ටය එනවා යටටික තමයි ගන්න එතකොට ඒකේ අරවිදියට මට ඉස්සරල මේ එකක මේ සහරකකාටය මකන බෝඩ්ය එක එනකත් ඒකන වෙලා තින ම මක්න්න ඒගොල්ල ල්ල මක් මේ කනවශයක හිෙ ස උඩ වෙල් ඉර්දයෙන්වවා හන කොට මේැකෙන. කොටහද ටද මේක සිී දැම්මයක චන කියනටට මේක අර්ථයට ැන දුන්න රයි වචන චන න ච රවධනයම කර න ප. අප කට ලේසි බලන් සර පැරට ට තම ේසිව ක පේර හඳේ. රි පදේට අපියමු ඇත යන්නේ සෙක්කා දම්ම ඔටිකේ නති ඕක ලෙසින මේ අහුලගන්ඩ ස්කන්ද වශයෙන් ගත්තර පස නද ස්කන්ද වසිෙන් ගත්තර පසේ හතරයි නද හතරයි ආයතන වසයෙන් දෙකයි ධාතුවසයෙන් දෙකයි ආරරි සති වසයෙන් එකයි හි කට දැ ල ක කල මරුවක්න එනකට දැම්මතනන්න. නේ ද බලන්නක ස්ොන් අදී සන් අදී මුල් ලොකොතරසිත් හත ඒන ස්ෝවාන් माර්ගසිතයි පලසිතයි න් සකෘදාාගයි माර්ගහිතයි, පලහිතයි, අනාගාමි माර්ගහිතයි පලහිතයි අරහත් माර්ගසිත. ඒ හතන ද චතසික වසෙන් ගත से ති යින अකුසල් දහර කොහමත්මයි ුණන නේද. අපමං දක අංන්ගෙනවා මොක දව සත්වයින් අරමුණු කර ප්‍රඥ්ති අරමලු කරණ නිසා ඒ යිංවන ලෝතර සිත්තටේ වැඩගරන චෛතසික ලෝකෝතර සිත් හතේ අර්හැත් පලසිත අයිගුණානේ යට මාර්ග පල මාර්ග හතරයි පල තුනයි නේද පළතුනයි සස්වාන්සකෘදදාාගමයනනාගන්න. එතකොට ඔයටික තමයි එතකොට ඇති චෛසික තිස්සයයි. වැඩ සෙක්කා දම්මවා. එක්කා දම්මක තව ඉක්මලා ඉවර නැහැ. තව හික්මලා ඉවරණ හික්මැමින් පවතිනවා. අරහත් පලස්තයා කියනකොට හික්මිලා ඉවරයි. අර්හත් තත් ලෝකොතරත්ව හික්මිලා ඉවරයි දැන් අසේ හෝ කිය කියැන රහතුන්හසට එතුර ඔන්න ටකගේ තිස් කන් හුලන එක මාරුවක් නෑන චයිසික තිස්සා ත්න වේදනා චයියසික වේදනස්කන්ද්‍යයයි සංඥාචයිසිගේ සංකඥාස්කන්ද්‍යයයි එතුර ජයිසික තිස් හතර සංස්කාරස්කන්ධයයි සිත් හත විඤ්ඥානස්කන්දියයි. එන ඒක අමාරුවක් නැවුන එක ඉතා ලේසි. ආයතන වසයෙන් ගත්තර පස්සේ එකත් ඉතා ලේසි සිත් හත මනායතනයයි චෛසිකතිස් හය ධම්මායතනැයි ලෙසි.ඉළංගට ධාතුස නුත් ලේසි මනොවිඥාන දාතුවයි දම්ම ධාතුවයි තියන්නේ සිත් හත මනොවිඤ්ාන ධාතුවයි චෛතසිකටික ධම්ම ධාතුයි ඉළඟටරි සතවසි හුළට ති ආරිසැත්ව වසය එකයි තියෙන්න්නේ ඕෝගේ. ආරි සැත්්‍ය වසෙන් එකයි තියෙන්නේ. ස්ොවාන් මාර්ගසිතේ වැඩ කරන සම්මාධට්‍යයාදී මාර්ගාංග ධරම අටදනෙ එක්වක් සදධයන සතරවරක්, සක්‍රදාගායි මාර්ගසිතේ වැඩ කරන සම්මාධිට්‍යයාදී මාර්ගංග ධරම අටදන එක්වරක් සදද සතරවරක්. අනාගමි මාර්ගසිතේ වැඩරන සම්මාධිට්්‍යයාදී මාර්ගංග ධරණ අටනෙන එක්වරක් සද්ධෙන් සතරවරක් අර්යහත් මාර්ගසිතේ වැඩ කරන සම්මාධිට්්‍ය අදී මාර්ගංග ධර්ම අට දෙනෙක් වරක් සංකපව්ජිත හත සතර වරක් එක එහෙමවෙන්නේ කොම දෙ කනෙ කොතකුත් කතා කලානේ දැන්ෙ කියම් ්‍රවශච කරන්න දතිිය දයන්තනකොට සම්මා සංකප්පය අයින් වෙනවා විතර්කය නිසා විතර්කය නිසා එතකොට අන්න ටිකතය මාර්ග සතතිය ඒටික මාර්ග සතතිය තකොට මාර්ග සතතිය එදකොට ඉතුරෙන ටික සත්‍යයකත් හරිහිෙනන්නේ එද ඉතුරුවුණානි ඒද ඉතුරුණාන මාර්ග සිත්තවල වැඩකරු සචු චයිතසික විසි අටක් ඉතුරුණාන විසි අටක් ඉතුරුුණා. ඒ විසි අටයි මාර්ග සිතුුත් ගත් අර පාස විසිනාව යයි ඒ දංවයි සර තැක කියනකොට හොඳ අල්ල ගන්න මාර්ග චිත්තවොත් පාද විසිනාවයත් පලචිත්තෝොත් පාද ටිස් සතත් සත්‍ය විනිර්මොක් සත්‍යය විනිර් මුොක්තයි සත්‍ය විනිර් මුක්තයි මහිතන තේරෙනට ඇති. මාර්ග ිත්තවෝොත් පාද විසි නවේ කියලාගන්නේ මාර්ග සිතේ වැඩකරපු චෛතසික විසි අටක්කිිතුරුුණානේ තිස්සයින් අ අයිගුණේ තිස්සයින් අයිගුණේ අටයි. එකොට තිස්සයිෙන් අටක් කටනම වි අටයි. එ විසි අටයි මාර්ග සිතය එකතු කරට පස්සේ මාර්ගසිත් තුනා මාර්ගසිත් හතරක්ති වුණට ඒ එකක් විදියට එකතු කරලා තමයි ගන්නේ. පැත්තංම් ස්ොවාන් මාර්ගකිිත්තෝොත් පාද විසිනාවය සකෘරදාාගයි මාර්ග චිත්වෝොත්තාද විසිනාවය ගම මාර්ගචිත්තවොත් පාද විශ්නාවය අර්යහත් මාර්ගචිත්තවොත් පාද විසිනාවය කියලා ගණ්ඩ පුලුවන්. එක එකම කාරණාටිකක් නිසා එක වෙනසකුත් නැති නිසා සියල්ලම සතති නිර්මුක්තත් නිසා සියල්ලම විසිනාවයත් නිසා. අපි ගන්නවා ඒ මාර්ගචිත්තෝත් පාද කියලා එකක් කරලා ගන්නවා. සුවාන් සකෘදාාගාමි අනාගාමි අර්යත්. ඔක්කොම් මාර්ගණ වෙනසක් නෑන. එනිසා මාර්ගචිත්තවෝොත් පාද විසිණාවය සහ. පලචිත්තවොත් පාද කියනකොටත් හෙම අ යදෙනවානේ ස්ොවාන් පලචිත් පලසිත ස්වාන් පලසිත්ත සකෘදාගාමි අනාගමි පලසිත කියලා ඉතුර ඒකෙත් ගන්නේඉතින් ඔන්නන් අරවි දිට ගණඩත් පුළුවන් ස්ොවාන් පලචිත්තවෝොත් පාද තිස්සත සකරදාගාම පලචිත්තවෝොත්පාද තිස්සත අනාගාමි පලචිත්තවොත් පාද තිස්සත කිය ගණඩ පුළුවන් නඹතින් ඔහැට යන්ඩ අවශ්‍ය කරන්න නෑනේ පලචිත්තවොත් පාද කිය ගත්තර පසසිහරි ම තු මො පල කියනකට ොවාන් සකෘදදාාගම නාගාමී ඔක්කොම ඇතුළත් නේ ති මේක අර්හත්තක ගන්නේ සේක ධර්මටික් ගතු නිසා එතකොට පලචිතොත් පාද සතිස ප පලචිතොත් පාද සත්තිස එතට චිත්තොත් පාදය කියන පි කොතකුත් කතා කර චිත්තවොත් පාද කියනකොට අදාළ චෛතසික වලට එකතු කරනවා අදාළ සිත අදාළ සිත එතවටස්ොවානාාදී මාර්ග චිත්තෝොත් පාදති විසිහත විසි නවයත් සෝ සොවාන් සකරදාගාමි අනාගාමි පලචිත්තෝත් පාද ති සතත් සතති විින්දුුර මුක්තයි. එතර සෝවාන් ආදී කියන්නට බෑ මොකද එහමගේ අර පාසේ අර්හත්කත් වෙනවානේ ස්ොවාන් ආද මාර්ගිචිතෝොත් පාද කියන්න පුළුවන් මොකද මාර්ග අරහත් මාර්ග සිතත්ඒකට ඇතුලත්වෙන නිසා එනිසා රග තැංගල දිහෙමදා න්නේ මො ආද කියන කොට ඉතුර නිසිසා ොකමදගන්නවාන එනිිසාප හෙමදා ගන්ඩ යන්නේ. එතන අවසාන් එකක් හරි අයින් කරන නිසා අපි සොවාන් පලචිත්තෝොත් පාදේ සකෘරදාගම පලචිත්තෝොත් පාදේ නාගම පලචිත්තොත් පාදේ කෙනැතිස් හත ත් සත්‍යය විනිුර මොක්තයි. එතකොට මර්ග චිත්තෝොත් පාද විසි නවයත් පලචිත්තෝොත් පාද තිස් හතත් සතතිය විනිර මමුක්තයි සත්‍යය විනිරර් මුොක්තයි ඔන්න ඕක හෙනනම් හරිනි. ඒ හරිඇතකු හොදේ එටික හරි . අසක්කා ද මදනි පදට පිය ල ව එකල් ලේසි ද යෝකේ අමාරුවක් නෑන ස්කන්ද වශයෙන් ගත්තර පස්සේ අතරම තියෙනෝනේ ආයතන වශයෙන් ගත්තර පස්සේ දෙකයින ධාතු වසය දෙකයින සත්‍ය වසය බිදයි සත්‍ය වසයෙන් බින්දුවයි හරි ඇතකොට අහුලගන්ඩ චෛයිසික තිස්සා තු ස සොරි අර්හත් පලසිතය වැඩ කරන වේදන චෛසික තිසාය තුරින් වේදනා චෛයිසික වේදනස්කන්දය සඥාචයිතසික සංඥාස්කන්ධයයි සසු චයිසික තිසාතර සංස්කාරස්කන්දයයි. අර්හයත් පලසිත විඤ්ඥානස්කන්දයයි. අවුල්ලයි වරයි. අර්හයත් පලසිත මනා එතනයයි චයිසික තිස්සය ධම්මා එතනයයි කත් හරි. එළඟට පලසිත මනව විඥාන දාතුවයි චයිසික තිස්සය දහම්ම දාතුවයි එට බලට සතතිතියද කියලා සතතිය අර්හත් පලසිතත් තත්සම් ප්‍රයොක්ත චයිසික තිස්සයත් කියනමටික සත්‍ය විනිර් මොක්තයි ඒ කියන පලචිත්තොත්පාද තිස් හත සත්‍යය විනිර් මොක්තයි එම නිසා සත්‍යය එතන නැහැ සතය නැෑ තේරන්නට ඇති හිල්ගටාපියනවා තුන්ගනි පත්දක පොඩ්ඩක් කරමේ අමාරු නෑ අවව ටික වැඩි නේද. අව ටක වැඩ ච්චර එක තින අමුත්තු අපි ඕන රන්න හොල්ල තින නිසා ප්‍රශ්නයක් කරගනට අවශ්‍ය කරන්න ඉන්නහැ. තකොට එ ලෞකිකසි තිග නේද ලියන්ට ඉඩමදි නිසා හෙම කරේ යවගේ ස්කන්ද හුල්නාකින එක අමාරුුණෑන මුල කරලා තියෙන කට නද ස්කන්ද වසිංගත්තර පස පහම තියනවා පේනවා නනි නේද රූප විසියාට තියෙන කොට නේද ස්කන්ද පහම තියෙනවා ස්කන්ද පහම තියෙනවා ගන්ඳ පහම තියනවා ආයතුන වසංගත්ත ත්‍රූපතියෙන නිසා දොලහම තියන දළවසිෙන් හිතාගන්න දොළහම තියනවා දහතු වසෙන් ගත්තරප දහටම තියනවා ආරි සත්‍ය වසෙන් ගත්තරප සේක පොඩක් හිතන්න තියෙනවානද චැයිසිික පනස් දෙකම තියෙනවාන පේෙනවානේ සමුදේශත්‍යය තියනවා අපි සත්‍ය ක්‍රමේටනයන්නේේද තුොර ඒ අනකොට අපට පේනවා ලෞකික ධර්ම තියනවාන දුක්ක සත්‍යය තියෙනවානේ ලෞකික ධර්ම තියනවා දැන හිතාගණඩහ. ැනට එහම තා ගන්ඩ ලෞකික ධර්මතා තියන නිවාර්රයම දදුක්ක සත්‍යය තියන අපටේන බැලබලට ෞකික ධර්මතා පරමාර් ධර්ම තියෙනවා කියල එන දුක් සත්‍යය තියෙනවා. චයිසික පනත් දෙකම තියෙනවනම් පැහැදිලවන් පේවා උඩීම බලන කොට යන්තමට බැලුවත් පේනවා සමුදේශත්‍යය තියෙනවා නේද. ළඟට බලන්න නිරෝධ සතති අනිර්රවානයක් තියෙන නිරෝධ සත්‍යයක් තියෙනවා. ඉළංඟට මාර්ගසිතතියනවාද නැහැ. එතකොට මොක්දන සත්‍යයතුුණ අයිනි. සත්‍යය තුනායිතකොට සත්‍යය තුුණයි. හ මම ඔබට ඔයක්කරය මේ දැ ඔය ඔය ක්‍රමය මට කවුරුත්තු ගන්නලනෑ මෙන්නමටික මේටික මම මෙහෙම දාගන්නන්නේ අවයවැටිකිස් සල මෙහෙම දාගෙන මට මෙහම කවරුත්තු ගන් ලනේ අයවටික මෙහම දාගෙන ඒ අයවැටික ස්කන්ධාර්තන ධාතුවාර සත්‍යය යවිහිර දාාගත්තර පාසේ මනසට හර පහසුවත්තියෙනවා. අහු ලඩ ගියාට පස්සේ. අමතක්වෙන්නෙත් නෑ එකේ දැන්ඔ සහර විභාගොල්ට අපිත් ප්‍රශ්න පත්තර බලනවා උත්තර පපත්තර බලනවා. බරනොට එක්කනකොට අපි කිවොත්හෙම දැන්ම ල දරම ස්කන්දාතන ද ර සය හුල දෙන්න කියලා කෙනනකොට ස්කන්දික කහුනකොට අආතන් දාතුවාර ස අ හවු අමතක් කියලා අමතක් වෙලා. හැබැ දැන් මේක් කවුලනකොට හම කරල දාගත්ත හරයක් දක උත් පතර දාග ල ප්‍රනයයක් න නක කොට පන මේක වන ලකුන කකතු කරයි මේයගේ දැන මහරි කරමවත් පිරිසිඳදු කිය. delante ති එ නිසා දැඟ පිස්කන්ද වස හු න හුල් වරනකොට හරි දාග න්නවා ස්කන්ද වසෙන් ගත්තර පස හරි ෙසි, ූප විසි අට රපස් කන්ධ යි චයිසික පන පනස් දෙකාතුරින් වේදන traiයිසික වේදන ස්කන්ධ ഞඥ ෛසික සංඥ කන්දය තුර යිසික පන ංස් කාරස්කන්ධද යි සිත්ත සුවක විஞඥානස්කන්ධයි අන්න හුුව ඉවරයි. හක හරිදා ගත්තා. ත වස හුල න්න න තකොට ත වස හ න කොට අපි ඉස්සරලම රපායත්‍රටි කහුල ර රපස්කන්ද ති අයතනටික දන්නවා නේද. අටවි රෝපය තුරින් චක්ක රපේ චක්කායතනේ ස රපය සොතා අයත්න ගණන රපේ ගන අයතන ජිවා රූපේ ජිවා අයතනේ කාය රෝපේ කාය අයතනේ. පහක් කවුල ගත්ත අනගේ ්‍රෘප්ති මත්යෙන්ද. එක එම අහුල් එක කොටස කට සහල ග නො එක තෘපති මත්යෙන් පහක් ඇහළලුවදන්. අයත් ඉට පස්ේ අටවිස් රපයා තුරින්. වර්න රෝපය රෝපායතනි සදධරෝපය සද්දාායතරී ගධදරෝපය ගන්ධායතේ රස රෝපේ රසායතන පොට්ට රෝපේ පෝට් බායතනනි ඕන්න අතන දොල දායක් කහුල ගත්තද. අන්න එහ මර තමන් මනසිගේින් සතුටක් ලබානට නම මද මේටික් කලලා රයි මේටික් ලට ර මඩස පිඩාවක්නතු වේසක්නතු ශ්‍රෙස එකක් නැතු ඉස්රට අන්න්න පුලුවන්ම තියෙනවා. හරි ඉට පස්සිතාවකන අයතන තියනෙ න ආතන දෙක් තියනකොට එදර අපට අආතන දෙගන්න කොට අපි ධාන මෙතන. මනායතනය තියවා එත සිත් අසුවක මනායතනයයි මනායතනයි. එම් දම්මා යතනට ටින තියන ජයිසික පනස් දෙකයි. අටයි රෝපය අතුරින් ඉස්සල යිඉතුරුණා සුම රප දාසය හොලාාරික රෝප දොළහනේ චක්කායතනාදී ආධ්‍යාත්මික රූපෝලටත් ඉළඟට ගෝචරෝප කියන රෝප ශබ්දගන්දරස ස්පර්ෂෝට අත්ගේ එතකොට අපිදන්න පොට්ටබ රූපයකෙන් රෝප තුනක් නෙ. එතකොට චක්කු සෝත ගාන ජිවා කාය රූප පහයි රූප ශබ්දගන්දරස එත හතරයි නවයයි හැබයි පොට්ටබ රූපය කියන පට විතේජෝවාය තුනක් එතකට ඇද තුනක් තියෙනවානේද. එතකට ොලහක් බවට පත්වෙනවා. එතක ිතුරන්නේ දාශයයි විසි අටෙන්. එතකොට ඒ කියන සුකුම රූප දාසය තුරුවන්නේ. ඒ දසයත් අනිර්වානයත් එක චෛතසික පන දෙකයි. සුකුම රූප දාශයයි නිර්වාණයයි ධම්මායතනය ම්මායතය ධම්මායතනය එතකොට ඒකත් එහ අහුල්ලයිවරයි. ඒ කහුල්ල සටහන අදදාාගත්තට පසේ ලෙසි ඉළඟට ධාතු වසයෙන් ගත්තට පස්සේ ස්කන්ද ආයතන ධා කියනොය ඔයතුන අහුලනකොට අනිවාර්රමේ යන්න රූපගොඩට ඉස්සරලයන්න ඒක ලේසි පකො ේතමයි හඟක් ඇතන තියෙන්නේ. රූප විසියායට තමයි හගක් ධාතු තියෙන්නේ. එනිසා එකක ඉස්ස හලගඩ දා ස්කද ොට ට කොමත් රූපස්කන් න කල්ලතුවේන්නේ එනිසා එකටත් හෙම ගත්තා. එලකට ආේස යහනකට හැම වෙලාය බලග ලෞකික ධදර්මොනවාද තියෙන්නේ කිය ලෞකික ධර්ම තියන අනිවාරය ත දුක්කසත්තිය තින ෞකික ධර්මවල සදසත්‍යය අති ති සමුදේසතතිය කොහන්ගේ ති ෘෂ්නා විතරන ලොබ චයිතසිගේ පමණුවන එක එච්චර ගැටලුවක් නෑන. ඉතිං ඔන්න අපි දැන් දහතුවුවන් හුලට ෙස් යනේවති නැවතනවත කිය පුදේ නමුත් මේ දනම ප්‍රවීන වෙලාතිබුුණන්නඇත්තන් ඔට ස්හට අයන්නට බැහම තැනම රික්ක අතියෙනවා හැම තැනම අඩුවක්තියනවා තමන්ට දැනවා. හොඳේ එතකට එ නිසා ආයතනව ධාතුවසෙන්ගේ අට පසේ අටවිස් රෝපය අතුරින් එක පාර්ටම තමන්ට හිතට එන්නට ඕනේ ොක නිකනැර වචනනිඩුත් ප්‍රගුණ කරන්නට කියලා එනිසා වචනනිුත් ප්‍රගුණ කරණ හිත හිතනටඩා තැන් අටවිස් රපය අතුරින් प चक्धावाप स्धवा ांन रोपे घनधावा जीवाप जीिवाधवा कायरोपे काय धातवाई हमल हरलेसीनेय पुर्दु लाति ब्ररोत इलागට 18 पया तुरिंग वार्ण रपे रोपधावा सपे सादधातवा गांंद रपे गंधात्वा रा सरपे रा सधातवा पटविते जो वाय संख्याद पटविते जो वाययो කියन भू अत्रय पोटटब धातुवाई अपि धातुन अलागता धाया ඉළගට මේ ලෞකික සිද්තිික අතරය තියෙනවාන චවිඥා ධාතුවා දදිනේද ච සිදක සිද ාතු වි සිද්ක වි ්‍යා දතුවා ජ ්‍යා සිදක ්‍යන ධතුයි කයි වි ඥාන සිදක කායවිාන ධාතුවයි එතකොට ධාතු පහලවක් අහුල ගත්තා. ඉළඟට සම්පටිච්චන දෙකයි පචවාරා වර්ජනය මනෝ ධාතුුව. දැඟපේත කොට හසයක්ක් කහුල ගත්ත තවතකට ධාතු දෙකයි අහු ගණඩ තියන්නේ ධාතු දෙයි තවතුර අහුල ගණඩ තියන්නේෙ ඒ ධාතු දෙක හලනකොට කොම දෙෙන් එතකොට මනොවිංඥාන ධාතු අහොල ගණඩ වෙනවානේ මනොවිං්ඥාන ධාතුව අහොල ගන්නට වෙනවා ත මනොවිඥාන ධාතු අහොල කොට අර අපටාතිනින් අංෙන සිත්‍රිකත්තිය නොනේ නේද අඉංගලෙන සිත්‍රිකත් තියර ඇතකොට මේ දහතුනක් අයිංගුණනාානේ දාතුනක් අයිංගනා. දහයක් අනුුණා අයුමුණට පස්සේ හසුවකින් හැත්ත ලයි. තවත් වනක් ලයින්ගෙනවා. හැට අටයිනේද. හැටටයි. ඒ හැටාටන ඉතුරුණේ ඒ හැටාට මඩවිං්ඥාන ධාතුවයි මඩවිං්ඥාන ධාතුවයි. ඉළඟට දම්මදාාතුවට මොනධිතුරුවන්නේ දම්ම ධාතුට ඉතුරුණේ චෛතසික පනත් දෙක ඉතුරුුණා අට විසි රෝපය අතිරි සකුමරූප දාසය ඉතුරුුණා නිර්වාණය න ගන්න ධාතුවශයනත් වුල් ව. ආරරි සත්‍ය වසයෙන් තුනක් දයනව කියවා. අහුලන ක්‍රමන දුක සතය සමුද සතතියේ නිරෝධත්ත්‍ය මාර්ග සත්‍යය නමුත් අපට ලේසිනි ස්රෝ මෝන් අප හෝලගන්නවා පේන්ඩමතිර නිසාල් නිර්වාණේ නිරෝධ සත්‍යයයික් කියල. එක ලේසිනේ මනසට නොනි සෑල්ලුවක් නිෝද සත්‍යයයි මොද භාගකදෝබ ලිවා කියලා නිර්වාණය නිරෝධ සත්‍යයයි කියලා ආ මේක ක පලාලවිනියටටල වනේ පලාලවිනිට දුක් සත්‍යය ලියන්නටන දෙදවනොට සමුදසත් එහෙම ලකුුණු ක පනන්නේ නෑ එම කපනන් ගේයාගේ මොක හරි මොලය මරුුවත් වයන ඒයයිකටි හොඳන මේ පේපස් බලන්ඩ මේ ඉරි මේ එරිසා මෙතන ඕ නිර්වාණය නිරෝධ සත්‍යයි නිරෝධ සත්‍යයි. ඉළංඟට පහසුවෙන්ම පුළුවන්නේ දෙ පනසාතුරින් ලෝබ චෛතසිකය සමුදය සතතිය ඕවනසාතිය දෙකක් අපය හොළ ගත්ත. එටකොට ඉලාකට මොනවත්යෙන්නේ ඔබටඉ දැනු ප්‍රගුණණන ඔබට පේන මෙතන මාර්ග සිතනයයක්ත්තන් අනිවාරයම මෙතන නැහැ මාර්ග සත්‍යයක එන ඉතුරු ටික ොකෝමදාගන්ඩ දුකසාත්‍යය මොන අද ලෞකික සිත් අසුව එකයි ලෝබවාරජීතචෛක එකයි අටවිසිරූපයයි දුක්ක සතතිය. එ්චරයි එන සත්‍ය වශයනු තුවනු ලසියත කොට මේ අහුලන ක්‍රමේ හොඳදර මතක තියාගන්ඩ අනිත් මාතිකා පදෝල්ටයන්කොටත් මේක ඉතා වැදගත්ව වන අපටහනම් උන්න අපි ේත්‍රක හුල්ලයි වරයිනි එක ඉවරයි පිහෙනන්දන්. හොදේ එඩික හුලයිඉවරයි ඉළගටාපට තියෙන්න්නේ දොලෝ්‍ය නිිත්‍රරිකය පරිත්ත තරිිකේනේද දොළහ. රිතත්තිකය හරි ඒකෙත් පදතියෙනවා ටුනක් රිතා දම්ම මහක්ගතා දම්ම අප මානා දම්මා කියලා එක පද් තුනේ නනේද මඟතන හොම තමයි වෙනසක් හැ මත්කෙන් ගත්තේ ඒක තමයි තියන්නේෙ මේක නම් ඉති අර අරකත් දැන් ගොඩාක් අපේ අහුල්ලති නිසා හුඟාක් මේ දීරිගවය අන්ඩවශ්‍ය කරන්නෙන් හ බලට පලවෙනි පදේ අප අපි අද මේකත් ඉවරයක් කරලදාමු පලවිනි පාදේ ඒකට එන්නේ පරිත්්‍ර කියනෙේ තේරමෝයිට ඉස්සල තොරල දීල තියෙනන ස්වල්පාණි සංස ඇති සාපේක්ෂ වසින්. ස්වල්පාණි සංස ඇති. ඊළඟ පද දෙකට සම්බන්ධ කරලා තමයි අප අර්ථය දීලා තියෙනෙ. මහක්ගතා දම්ම මොගක් කානි සංස ඇති කෑනෙ අපිගත්ව ොත්ත මෙේ දි්‍යානයක් මේ මහොතේ මැරැද විනාඩි දෙක්කට ඉස්සල කෙනෙක් දිානයක් ලැබ න. ඒ මුල් කරගෙනීඉතිං නෙවසඥානා සංඥායතන එක ලැබුවනං මොකද එන්නේ අසුහාරදහසක්ක ආවිශ්‍යය ඇති එහි ආනිසංස ලැබෙනවා බ්‍රහ්ම පාරිස්‍ය ලැබවන ඒත් මහා ආවිුශ්‍යයක් සහිතව ඒ මොහොතත් ලබාගත්වක උපකාරයවා නිසා ඒකට මහක්ගතා දම්මා අප මානාාදම්මා කියන්නේ කවදදාකත් ජරාමරණවට පත්වීමට හේතුවෙන නැති ධර්ම ට එනිසා ඒටිකට රේලෝ කෝොත්තර ධර්මටික තමයි අප මානා දම්මා කියලා ැනෙේ පරිත්තා දම්මා කියැනඉති දැන් මන ලෝයිපද නාත්තිං කොච්චර දුකක්ත් එක් දන්නේකේ. එෙද දෙව්ුලෝ පන්නත් තේවාගේ. වැඩිපපුර තරක් කාවොත් එඇතනිින්ීමම චුතවෙනවා. වැඩිපරාග්‍යයක් කාවත් එතැනින්ම චුත වෙනවා. මනෝපදෂික කිඩ්ඩා පදසිික. ඉට එනිසා ඒ ස්වල් පයිතකොට තිරි සැං අපායෝප පන්නත් තේවාගේ. බොන ටික්ොහොයි න්මට ැබයි නමුත් හරි ස්වල්පයයි එනිසා තමයි ලෞකික ටික හෙම ගන්න එතකො රූප ටිකත් ගන්නවා කොමත් රූප විසි අට රූප බ්‍රහමලෝක තිබුණත් රූපාල් බ්‍රහමලෝක කෝොල තිබුුණත් රූප පරිත්ත කියලා තමයි ගන්නේ ඉති ඒවාගේ වැඩ කන චෛත සික පිළිබඳව සිත් පනසතරය ගැටලුවක් නෑන මේකේ ඔබට දුන්න ඔබට පුළුවන් වෙේද දන්නේ අහුල ගණ්ඩ මේක ම කිවත් ස්කාන්ද පහමතියන කියලාකිවොත් තන දොලහම තියෙනවා කියල කීවොත් ධාතු දහටම තියෙනවා කියලා කීවොත් ඒඩිගන ලේසි ආරය සත්‍ය වසියෙන් කිය ඇද්ද ආරි සත්‍ය වසියෙන් දැම්බලම්ට නිර්වාණය නෑ නිරෝජ සතතිය නෑ ලෝකෝතර සිත් නෑ මාර්ග සත්‍යය නෑ චයිසික පනත් දෙකම තියෙනවා සමුදේශත්‍යය තියෙනවා හිෙනක් ඉතුරු ලෞකික ධර්ම තියෙනවා දුක්ක සත්‍යය තියන සතති්‍ය දෙයි සත්‍යය දෙකයි තියනෙ කොට සත්‍යය දෙකයි තියෙනෙ හොදේ අවුලගන්නා එක්සල්ල කිීපු ක්‍රමේට අමාරුවක් නෑ රෝපස් රෝපන්දය රෝප විසියටට රෝපස්කන්දයයි චයිසික පනා දෙකාතුින් වේදනා චයිසිගේ වේදනස්කන්ධයයි සංඥා චයිසිගේ සංඥාස්කන්ධයයි හිදුරු චයිසික පණ සංස්කාරස්කන්දයයි හරි සිත් පන සතර විඤ්ඥානස්කන්දයයි වි්ඥානස්කන්ධයයි එතමයි යෙදෙන්නේ ඊට පස්සේ එක් ඒක හුලයි වරයි ඔය විදිහට හුල ග්ඩවන හිළගට ආත වසයනුත්ි රිස්සරල් හුලොපියේ එකේ විදිර සෙක්කක් මේ නෙවසක්කා නාසක්කා දම්මා කියනෙ හොපි දිියටවාගේ මෙතනත් ගත්තර පස්සේ අර විදියට ගන්න අටවිසි රෝපය අඇතුරින් චක්කරෝපේ චක්කාා එතන සොත රෝපය සොතා ඇතිනේ ආදීවශයෙන් පහයි ර්න රෝපය රපා තනනා දවශයෙන් එතන පහයි එක මතක තියාගානට කාරණයක් පොට්ටබ රෝපය කනක රූප තුනක සංචිතයක් සමූහොයක් අන්හෙමයි එතකොට ඒවිදිර ගත්තරපසේ ආයතන දහයක් කපිය හුළුවා ඉළංඟට සිත් පණස්සතර මනායතනය අයි ඉළංගට කැයිසික පනස් දෙකයි සුකුම රූප දාසයයි ධම්මා අයතනය එතකට එකත් හදර ඉවරයි ධාතුවසෙන් ගත් තර පස්සේ ා වසංෙන්ගත්තර පස වෙනසක් තියන අර චකු විඤඥා ධාතු ආදී වසයෙන්ගේ වි්ඥාන ධාතුටික තියෙනෙ කන එතකොට එතන තර විදියට චකුරෝපය චක්කු ධාතුවයි ආදීවසිං එතන පහයි ඉළඟට වර්ණරෝපය රෝපධාතුආදී වසිෙන් පහයි එතනඔන්න ධාතු දයයක් හදාගත්ත ඇතකොට. අටවිස රෝපය අතතිරින් ධාතු දායක් හරි ඉට පස්සේ අර මේසිත් පනස්සතරතුරින් අපට ගණ්ඩ තියෙනවා ා සිද්දක ක් ා ාතුුවයි ත වි සිද්ක සොතවි ා ාතුුවයි නවිඥා සිද්දක න ්‍යාන දාතුවා ජී ්‍යන සිදක කායවිඥා සිද්ධක කායවිඤඥාන ධාතුවයි පංචත්වාර වරජනයයි සම්පටිච්චන දෙකයි මනෝධාතුවයි එතකොට ධාතු ැ අපි දාසයක් ඇහුළවානේ දාාසයක් ඇහුළුවවා චක්කු ධාතු ආදීවසෙන් රූපදධාතු දීවසයෙන් චක්ක විඤඥාන ධාතුව දීවසය අපි ඒවිදියට ඇහුළවා. දසය කහුල්ලා තියන. එනම් අපට ඉතුරෙලාතියනෙ මොකක්ද. මනොවිඤ්ඥාන ධාතුවයි දම්ම ධාතුවයි පමණයි නේද. එතට මනොවිං්ඥාන ධාතුුව කියනකොට අතන්නට සිත්කියක්ගගේා ධාතන පනස් සතරෙන්. පනසතරෙන් දාතුනක්ගේ නේ එන හතලිස් එකයි ඉතුරුවෙන්නේ. ඒ හතලිස්ක්ක මනොවිං්ඥාන ධාතුවයි. හතලිස්ක මනොවිඤ්ඥාන ධාතුවයි. ඉළඟට චෛතසික පනස් දෙකයි සුකුම රෝප දදාසයයි ධම්ම ධාතුවයි. දම්ම ධාතුවයි එනන් දහතු දාහටත් අහවුල ඉවරයි. ඇලන්න කොදැන් අමාරුවයි අමාරුව දැක පාරමකවට පස හොම්මික පාරකුොහොමොදමි ඉස්කමී ආයතන දොලාහ කහුලන්නේ දහතු දහටක්කවල අමාර වනේ ප්‍රගුණ කරගෙන තිබුණොත් එච්චරයි. ඊලාන්ට බලන්න සත්‍යය දෙක ගන්න කොට කැයිසික පනත් දෙකා තුරින් ලොබ චයිසිකේ සමුදේ සත්‍යයයි. ඉතුරුව එන සි ලෞ පනස්ත් මේ කාමාවචරසි පනස්යි. චෛත්සික පනස් එකයි ලොබවර්ජිත රෝප විසි අටයි දුක්ක සතතිය සත්‍ය දෙකත් හරි හරි හෙමනගේ කාරණිද ඉළඟට අපට තියෙන්නේ දෙවැනි පදේනයද ම් ඒකෙන්නේ මහක්ගතසිත් තැ මහක්ගත සිත් කියපු ගමන් ආය මේ කණුකුණු ගාන්නට බැ එක පාර්ට මතක් වෙලා එන්නට ඕන විසි හතයි රපාචර පහළවයි අරූපාවච්චර දොළහායි චෛතසික වසිං ගත්තර පස්ස සම්ප්‍රයෝගත චෛතසික කියද සි ටිස් පහයිනේද ටිස් පහයින අකුස දහතර කොහොමතා අයිංගුණ විරතුතුනා අයිංගුණා. අතිස් පහයි මට මතක තිය චොට්ටකෝකට බලන්නක තිස් පහ තමයි. එතරමටික තමයි මහගතා මහද අයිතිෝ ස්කන් අතන ධතු රි සත්‍යය හුන එක මහලකුදන්න මිනි. හේද ස්කන්ද වසයෙන් ගාතුත් හරි ලේසි ඉස්කන්ද හතරයි ඉස්කන්ද හත්තරයි ආයතන දෙකයි ධාතු දෙකයි ආර සති එකයි චයිසික තිස් පාතුරී වේදන යිසික වේද ස්කන්දය සංඥා චයිසික සංඥය ස්කන්දයයි තුර චතසි ටිස්තුන සංස්කාරස්කන්ධයි සි විසිත වි්ඥාන ස්කන්දයි එක හරි ආයතන වසංගත් අර පාසේ සිවිසියාත මනාතනෑ චෛසික තිස්පා දම්මා න ධාතු වසංගත් අරපස සිම විසිාත මනවිඥාන ධාතුවයි චෛසික තිස්පා දම්ම ාතුවයි. ආයව මේ ආය වසංගත් අර සිමේටික ඔකෝම දුක ස්‍යයයි දුක සත්‍යයියට ඉළගේක අපමානා දම්මා අපවාන දම්න්නවා ස්කන්ද කියයක් ඇද ආයතන කියයක් ඇදද ධාතු ආර් සත්තිය නිර්වාණය තියන එක සත්්‍යයක් තියෙන නිරෝධ සට්ටය මාර්ගසිත් තියෙනවා එඒ ත දෙක් තිබ ඉතුයිඉකිල දැනට පකල්පන කරගන්නවා. හිළන්නට අහුලනවා චයිසික තිසසා අතුරින් වේදනා චයිසික වේදනාස්කන්දය සඥා චසික සංඥාකදයි ඉදුරු චයිසික තිසාතර සංස්කාරස්කන්දයයි සිත්්තාට විඥානකන්්‍යයයි එක්හර ආයතන වසෙන්. සිත් අට මනා එතනයයි චෛසික තිස්සයයි නිර්වාණයයි ධම්මාතනයයි. ධාතුවසෙන් සිත්තට මනොවි්ඥාන ධාතුවයි චයිසික තිස්සයයි නිර්වාණයයි දම්මධාතුවයි. ආරි සත්‍ය වසියෙන් ගත්තර පස්සෙේ නිර්වාණය තියන නිරෝධ සත්‍යයයි ඉට පස්සේ ලොකෝත්තර මාර්ගසිත් අට යදෙන සම්මාධිට්්‍යයදී මාර්ගංග ධර්ම අට දෙන එක්වරක් සද්‍යෙන සතර වරක් ක්‍රදාාගයි ර්ගසිතේ වැඩ කරන සම්මාධදිට්ටියයාද මාර්ගංගධරම අටදනෙක් වරක් සදධන සතරවරක් අනාගම මාර්ග සිතේ වැකන සම්මාධිට්‍යයාද මාර්ගංග ධර මටදනෙක්රක් සද්‍යන සතරවරක් අර්යහත් මාර්ග සිතේ වැඩ කන සම්මාධිට්්‍යයාද මාර්ගංග ධර මටදනෙ ක වරක් සද්‍යධන සතවරක් වශයෙන් මාර්ග සත්‍යයයි. මාර්ග සත්‍යයයි. එළගට මාර්ගචිත්තෝත් පාද සත්‍ය දෙකහරි නේද සත්‍ය දෙහරි. එක නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි තියෙන්නේ හිතුරුව මොනවද මාර්ග චිත්තවෝත් පාද කියන වචන දැන්තුක නෑනේ මර්ගචිත්තෝත් පාද විසි නවයත් පලචිත්තෝත් පාද ටස් හතත් සත්‍යය විනිර් මොක්තයි සත්‍යය විනිර් මමුක්තයි නම් හරින හරි එච්චරයි. අදට වැඩසරාන හමාර් කිරීමට තමයි සූදානන්ගන්නේ ්‍ර කියවෙච්ච කරුණු හොඳවට ධාරණය කරගන්ඩ ඉළඟ දවසයාපට තියෙන්නේ ටික් එකත් අපි කතා කරලා තියෙනවා කතා තියවා ඉලක්ස අපට තියෙන්නේ අතිත් මේ පරිත්තා රම්ම නාදම්මා කියන්නේරම්මනත්ත්‍රිකයන පරිත්තා රම්ම නත්ත්‍රිකය. පරිත්තා රම්ම නත්ත්‍රිකේට පස්සේ තියෙන්නේ නත්‍රිකේ මිත කරා හීනත්වේ හීනත්ත්‍රිකයි මි්චත්ත ත්‍රිකයි කර කියල මට මතකය ඇතියෙන්නේ මගගාරම්මනත්ත්‍රිකය අපි කරමු. එන පරිතාරම ත්‍රකෙ ලළඟදව සිද සූදානන් වෙන් හෙමනන් අද වැඩස්ටරන සමප්ත කකිීම සූදානං වෙනවා මෙතැක් වවෙලා ධර්රමයේ ගැඹුර සුටමේචින්තාමේ වසෙන් ස්පර්ශකිරීමට සූදානං වෙද්දි හෝරාවකටාසන්න කාලයක් අපේ හිත්වල පහලවෙච්ච කුසල චේතනා ශක්තිය ධර්රමය ොදි නා දුක් විඳල අනන්ත කාලයක් අවබෝධ කරපු. ඔබෙත් මගෙත් එක මහෝත්තම ශාස්තෘන් වහන්සේ වන සම්මා සම් බුදුරජාණන් වහන්සේ ගැරහං ආදී අසීමමිත ගුණයන්ට සුද්ධ බුද්ධ පූජාව පහරයක් වේවා ධර්මරත්නයට ධර්ම පූච්චාවක් වේවා මහා සංගරාත්නයට සංග පූචාවක් වේවා අස්මදා චාරයෝත්ත මතිපෝජනය කඩවැද්ව ජනවන්ස අභිධානනායක මහිමියන් වහන්සේගේ මහාබෝධි සත්ව ීවිතයට ගුරපහාරයක් වේවා අතිපූජනින් නවවිනි අරිදම් මනුනායක ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ ත්‍රයිනිකාක මාගේ ගුරුතුමන් වහන්සේලාට ජීවතුන් අතර වැඩ සිටියත් නොහිටියත් ගුරුපූජාවක් වේවා ගිහිකාලයේදී දෙපයින් නැගී සිටීමට අපට යමක්යා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් ජීවතුන්නතර හිටියත් නැතත් උතුම් ගුර පෝජාවක් වේවා එමෙන්ම මේ වැඩස් සටහන් ඔබවේතට සන්නවේදනය කිරීමට මාසිික බිල්පත් ගෙවන සත්පුරුෂ පිරිසටත් මේ වැඩ සටහගොලට අපේ ඇමිදිරි කල පොඩිස්වාමින්න් වහන්සේට අතු දවකරයු වස්සයෙන් දිනේශ ප්‍රියන් කරමේ පුතනුවන්ට මාසිික වේතන ගෙවන එම ගුණුවත් මෑනියන් පියාණන් ඇතුළු කොට සත්පුරුෂ පිරිසටත්. ධර්මා වබෝධය කෙළවර කොට මේ ධර්ම ශක්තිය මේ ධර්මදානයට කරන අනු ග්‍රහය උපකාරවේවා. වැඩසටහට සමඟ හැමදාම අලුයම් කාලය එකතුවෙන සතියදින පහේම එකතුවෙන ගරු ස්වාමන් වහන්සේලාටත් ගරු සිල්මෑණියන් වහන්සේලාටත් පින්වතුන්ටත් සියලු දෙනටමත් ධර්මවබෝධය කෙලවර කොට මේ උත්සාය පාරමිතාවිදියට උපකාරවේවා එමෙන්ම හිතවත් මැදාත් හිතුව සියලුම සත්තුව හැම කල නිදුක් ේත්වවා නිරෝග ත්වවා සූපත්තුයතුව. නමින් අපපනමින් මිය පරලොවගේ ඥාතියාදී කෙනෙක් පිනක් බලාපොරොත්වෙන් සිටි නගේ හැනනාටත් නිවන්හිමම් කොට මේ ධර්ම ශක්තිය උපකාරවේවා ඈතාතීතේ එන්දලා දුටුකැමුණු මහාරජතුමාගේ විහාරමහාදී මහෝට්ටමාවගේ ඉඳලා ගිහි පාර්යෙන් රාජරාජ මහාමාත්‍යවරු තවත් බොහෝ බිහි සත්පුරුෂයෝ එමෙන්මමඳු මහරහතන් වහන්සේගේ පස්ස මේ රට දෑය සමය වෙනුවෙන් පරදුවට තබා කටයුතු කරු පැවිදි ශ්‍රෂ්ට උතුමෝ මේ පින් දැ අනුමෝදං වෙත්වා ඒය වඋතුම මතිමතුත් ලංකා ධර්නීත ේතයේය බල පරාක්‍රමෙන් කිසි කෙනකුට අභිභවනය කිරීමට නොහැකි අන්දමින් පහළවෙමින් හෝ සුදදුස්සන් සුදුහ තැන් වලට පත් කිරීමට උපකාර කරමින් නවතා බුදුසුනට පිදුණු ටොංවතාවක් බුදු සිරිපා පහස ලැබුණු මේ උතුම් බිම්කඩත් සිංහල ජාතියත් සම්බුදුසසුනත් බොෝ කාලයක් ආරක්ෂා කරත්වා කිරීමට පිහිටවෙත්වා මේ අරබුධකාරී තත්ත්වෙන් රට මුදවල නැවතත් අපේ ට ඉහළට නගා සිටවීමට ඒ උදවියගේ පිහිටා අපට ලැබේවා මගේ රටටත් මගේ සම්බුදධ ශාසනයත් මගේ සිංහල ජාතිටත් සතක්ෂාන්තියක්ක්ෂණ සිල්ලක් හපතක් අවුෘධයක්ම සැලසේවා කියන පාර්ථනාවක් තබමින් සියලු දෙනා සියලු සැනසිල්ල ප්‍රර්ථනා කරමින් වැඩසටහනේ සමාප්තිය තවත් වැඩ සටහනකින් ඊළඟ සඳුදා බලාපොරොත්වී හමවි මේ බලාපොරොත්තුවෙන්, විරාමේ තබනතාව කාලිකව සියලු දෙනාටම සැනසුම වේවා.